පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීමෙන් බාල ඖෂධ රට තුළට ගෙන ඒම පිළිබඳව මෙවන විට මතුව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්වයක්. රජයේ ඖෂධ වේදින්ගේ සංගමය මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ඊයේ සංවිධානය කර තිබුණා. කොළඹ කොටුව දුම්රියපළ අසල මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. මේ ඒ ගැන අදහස් දක්වූ රජයේ ඖෂධ වේදින්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව. හොඳ තත්වයෙන් යුතු බෙහෙත් භාවිත කරන්න තියෙන අයිතිය උදුරගෙන තියෙන ඖෂධ නියාමන අධිකාරිය සහ පරිපාලන ඒ බලවතුන් ඉතින් ඒකට විරුද්ධව මේ ඖෂධ වේදීන් විසින් ඖෂධ වේදීන්ගේ සංගමයේ ලෙස අපි වෘත්තිකයන් ලෙස ජනතාව දැනුවත් කිරීමට කල්පනා කරා. සාමාන්‍ය ජනතාව දැන හෝ නොදැන භාවිතා කරන්නේ මේ රට තුළට ගෙන බෙහෙත් යහපත් සෞඛ්‍ය සඳහා තත්ත්වෙන් උසස් ගුණාත්මක බෙහෙත් භාවිතා කිරීමට ජනතාවට තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් දැනුවත් විය යුතුයි. මේ අතර තත්ත්වෙන් බාල ඖෂධ නිසා සංකූලතාවලට ලක් වූ රෝගීන් සහ මරණයට පත් වූ රෝගීන් පිළිබඳව පැමිණිලි කරන්නට වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණියා. සෞඛ්‍ය අමාත්‍යරය කිව්වා යම් කිසි ප්‍රශ්නයක් වුණොත් ගැටලුවක් වුණොත් ඒකේ වගකීම බාර ගන්න බව. හැබැයි අපි අද දකිනවා මේ අක්සි ආබාධ ලක්විත රෝගීන් දුෂ්ටාබාධතට ලක් වෙනකොට ඔවුන්ගේ ඇස්පෙනීම නැති වෙනකොට නිර්වින්දන ඖෂධ භාවිතය නිසා රෝගීන් කුඩා දරුවන් මිය යනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා සිනහසෙවි අහනවා ඔබට සතුටු ඉඩ දැන් කියලා. අපි හිතුව අඩුම ගානේ මේ තත්ත්වෙන් බාල ඖෂධ ගැන මිලෙන් වැඩි ඖෂධ ගේනකොට මේකට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න වෛද්‍යවරු කතා කරයි කියලා කවුරුත් කතා කළේ නැහැ. එසේම 116කින් ඖෂධ මිල අඩු කිරීම ප්‍රායෝගිකව සිදුවනවාදැයි සොයා බැලීමට වැඩපිළිවෙලක් වහම සකස් කළ යුතු බවයි වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරා කියලා ඖෂධ මිල අඩු වේයයි අපට විශ්වාස කරන්න බෑ. ඒක හරියට කුකුල් මස් වලට බිත්තරයට පාංගෙඩියට කිඹුල බනිස්සකට ගැසට් පත්‍රය ගැහුවා වගේ. මේ ගැසට් පත්‍රයත් ඔසුහල්සා පෞද්ගලික ඖෂධ හිමියන් අවභාවිතා කළොත් ඒක ප්‍රතික්ෂේප කළොත් මං හිතන්නේ මේ රටේ මහජනතාව බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. 116ක මිල අඩුවීම ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ දැයි අනිවාර්යයෙන්ම පසුබිමක් සිදු කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.